නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් සොයා ගැනීමත් සමගම එම ප්‍රදේශයේ 67 දෙනෙකු පවුල් 23කට අයත් 67 දෙනෙකු නිරෝධායන කටයුත්තක් සඳහා දියදලා වෙත ඔවුන්ව යවනු ලැබුවා. ඒ වගේම අකුරැස්ස ප්‍රදේශිනුත් මේ ආකාරයෙන්ම ආසාදිතයෙක් ඇසුරු කළපු පුද්ගලයන් 17 දෙනෙකු මේ ආකාරයෙන්ම නිරෝධායන කටයුතු සඳහා දියදලා වෙත ඔවුන්ව රැගෙන යනු ලැබුවා. තවදුරටත් අටලුවගම ග්‍රාමය සහ අකුරණ ප්‍රදේශයේ හුදකලා ග්‍රාමයන් සහ නගරයන් බවට තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. ඒ අතර මීට දින දෙකකට ප්‍රථමදී පුත්තලම් ප්‍රදේශයෙන් යම්කිසි ආසාදිත පුද්ගලයෙකු සාගන් ලැබුවා. ඒ ආසාදිත වූ පුද්ගලයා 18 වන දින මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාවිකුලම් කියන ග්‍රාමයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා තියෙනවා. එපමණක් නොවේ, ඒ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙන අතර විශාල ප්‍රමාණයක් ඔහු මුණ ගැසිලා තියෙනවා. ඊට අමතරව නිවාස කීපයකටත් ගමන් කරලා තිබෙනවා. ඉතින් ඒ හින්දා මේ ග්‍රාමයේ ඉන්න අයවලුන් යම්කිසි අවදානකට ලක්වීමට හැකියාවක් තිබෙන බැවින් මේ ග්‍රාමයේ මේ වන විට පවුල් 900කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනවා. සාමාජිකයන් 4600කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙනු ලබනවා. එම නිසාම රජයේ විසින් මේ තාරාවි කුලම් කියන නම ගම්මානය ග්‍රාමය හුදකලා ග්‍රාමයක් හැටියට ඊයේ සවස් භාගයේදී නම් කරනු ලැබුවා. ඒ නිසා මේ ග්‍රාමයත් ඇතුළුව නගර තුනක් හෝ ග්‍රාම තුනක් තවදුරටත් හුදකලා නගරයන් වශයෙන් අපි පවත්වාගෙන යනවා.